සෙත්තෙෆම් නාලිකාවේ කිතුණු ආගමික වැඩසටහන් සඳහා ඔබගේ මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙන්න අමතන්න 076-3175-778 076-3175-778 ජෙසුපිහිටයි ප්‍රේමාන්තේනී අපි ඉන්නේ සාමාන්‍ය සමයේ 27 වැනි සතියේ අද ඔක්තෝම්බර් මාසේ 8 වැනිදා අඟහරුවාදා දවසයි. අපිට හමුවෙනවන්නේ දෙවන් වහන්සේගේ වචනය තුළ මාර්තා, මරියා, ලාසරස් මේ ඔක්කොම දෙනා එකම පවුලේ අය. මේ පවුලේ අය සමග ජේසු ඉතා කිට්ටු සම්බන්ධතාවයක් ඇති කරගත්තා. අපි හැම දෙනාම ඒ දේ දන්නවනේ. ලාසරස්ගේ මරණයේදී උන්වහන්සේ වැළපුණසේක. එකනේ උන්වහන්සේ අඬලා තියෙනවා ලාසරස්ගේ මරණයේදී. නමුත් ලාසරස්ව මරණයෙන් නැගිට්ටෙව්වනේ ඒ ජේසුයි ඒ අයයි එක්කලා තිබිච්ච ඉතා කිට්ටු සම්බන්ධතාවේ. අද දවසට නියමිත වචනය තුළ හමුවෙනවා ජේසු ඒ අයගේ ගෙදරට ගොඩ වෙනවා මාර්තයි මරියයි. දැන් ගෙදරට ආපු මේ අමුත්තට සලකන්නේ කොහොමද, සංග්‍රහ කරන්නේ කොහොමද, ඒ දෙදෙනාටම ආපු ප්‍රශ්නයක්. නමුත් මේ දෙදෙනාගෙන් අපි දන්නවා ජේසුට සංග්‍රහ කරන්නට, ඇප උපස්ථාන කරන්නට හිතාගත්තේ, උත්සාහ කළේ මාර්තා. මරියා මොනවද කළේ? මරියා කළේ උන්වහන්සේ ගාව වාඩි වෙලා උන්වහන්සේට සවන් දුන්නු එක. මාර්තා කෑ ගහනවා කුස්සිය ඉඳලා, ස්වාමිනී මම විතරයි මේ සංග්‍රහ කටයුතු සඳහා වෙහෙසෙන්නේ, මගේ සහෝදරීටත් එන්න කියන්න මාත් එක්කලා මේ දේවල් උඩ උදව් වෙන්න. ජේසු බැන්නේ නෑ. ජේසු කිව්වේ නෑ මරියට ගිහිල්ලා උදව් වෙන්න කියලා. නෑ, ජේසු මාර්තා කරපු දෙයක් අගය කළා, මරියා කරපු දෙයක් අගය කළා. ප්‍රේමන්තේනි, දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි මොනවද කරන්නේ ඔබ හිතන්න? අපි එක එක දේවල් කරනවා නැත්තේ නෑ. අපි පල්ලියට ගියාම මීසම් සභාවේ නම් ඔබ, සම්බිදි සමාගම් වල නම් ඉන්නේ, පල්ලියට ඔබ සම්බන්ධ නම් ඔබ හිතන්න ඔබ කොච්චර දේවල් උන්වහන්සේ වෙනුවෙන් කරනවද? කරන දේ ආසාවෙන් කරන්න. මේක අර සමිතියේ වැඩක්, මේ සමිතියේ වැඩක්, අර අයගේ වැඩක්, මේ අයගේ වැඩක් කර කර පංගු බේරුවට දේවල් කරන්න යන්න එපා. හැම වෙලාවෙම හිතන්න, ගෙදර වැඩ කරද්දි හරි හිතා ගන්නට ඕනේ මොනවද මම උන්වහන්සේ වෙනුවෙන් කරන්නේ. අපි උන්වහන්සේ වෙනුවෙන් කරන හැම දෙයක්ම ප්‍රේමන්තේනි අපතේ යන්නේ නැහැ. ඒ දේවල් තුලින් යමක් ජීවිතයට එකතු කරගන්නට අපි හැම දෙනාටම හැකි වෙනවා. ඒක නිසා අද අපි අපගේ වැඩ කටයුතු විතරක් නෙමේ, අපි හිතමු අපි කරන වැඩ කටයුතු සියල්ලම සාර්ථකත්වයේ කරා අපි අරගෙන යනවා. ඔබ කරන්නේ මොනවද? ඒ කරන දේ ආසාවෙන් සන්තෝෂෙන් කරන්න. ඔබට පැවරෙන ඕන වගකීමක් බාර ගන්නට කවදාවත් බය වෙන්න එපා. අද විතරක් නෙමේ හැමදාම ඔබ ගන්න කියන ඒ වැඩ කටයුතු තුල උන්වහන්සේගේ ආදරය ඔබට තියෙනවා අනිවාර්යෙන්. ඒක නිසා මේ දවසේ දේව ආශිර්වාදය අපි ඉල්ලමු. උන්වහන්සේ වෙනුවෙන් කරන හැම දෙයක්ම, ගෙදර දුරේ වෙන්න පුළුවන්, වැඩ කරන තැන වෙන්න පුළුවන්, කරන හැම වැඩ කටයුත්තක්ම ආසාවෙන් සන්තෝෂයෙන් උද්‍යෝගයෙන් අපි කරමු. එතකොට හැම දෙයක්ම සාර්ථක කරගන්නට අපට හැකි වෙනවා. ජෙසු පිහිටයි.